के मोले बारों चुंबक या किया चुंबक या किया ने किसी आम लोह द्रव्य इम लोह द्रव्य वेदत लोह टा आकर्षण में ने गुने आती है मैं गुने आती है ना अब ये ना एवर चुंबक की चुंबक वार को देखा तीनों ऐतवासे एक अत्ता विद्युत चुंबक आ देखा नित्य चुंबक पे बॉडी काल में आठ हुए स्थिर चुंबक सा विद्युत चुंबक की ला स्थिर चुंबक और ना पे ओरल मट मट आम नित्य चुंबक की ला की बहुत बड़ा होता है कि नहीं था होता है अपन नित्य चुंबक क्या कम मुनि मगा हम नित्य चुंबक क्या किया नुमा था कि नित्य चुंबक क्या खदला तीन सामान्य निक्रोम निकल क्रोमियम यकड़ वान तो कुछ मैंगनी कोबाल्ट वगैरह द्रव्य के दाग तो मैं हदला थी ये वगैरह नित्य चुंबक आकर्षण ही बनने ये वगैरह ये द्रव्य रोड तो है यकड़ वान क्रोमियम निकल वगैरह देवर तो मैं आकर्षण ही बनने क्या चुंबक के हदला तीन द्रव्य रोड तो मैं चुंबक के आकर्षण ही बनने ये वगैरह चुंबक रोड किसी वाला प्लास्टिक वीदुर रबर एबनाइट रस्पेक्स එතකොට රෙදි කඩදාසි වගේ දේවල් ආකර්ෂණය වෙන්නේ නැහැ. හැම වෙලේම ආකර්ෂණය වෙන්නේ චුම්බකයේ හදපු ද්‍රව්‍ය වල. ම තමයි. එතකොට තඹ, එතකොට සිං වගේ දේවල් ආකර්ෂණය වෙන්නෙත් නැහැ. ඒවා කැමති නෑ යා. එයා කැමති තමන් හදපු දේවල් වලටම ආකර්ෂණය වෙන්න විතරයි. කොහොම වුණත් චුම්බක අපි එදිනදා ජීවිතයේදී බොහෝ විට චුම්බක භාවිත කරනවා. ඔබ දන්නවා. ඔහු නදන්නවා අපි හැකි. සමහර වෙලාවට අපි මෝටර වල භාවිත කරන ස්ථිර චුම්බකයක්. ඒ වගේම භාවිත කරන ස්පීකර් වල ස්ථිර චුම්බකයක්. එවගේම විද්‍යුත් චුම්බක පාවිච්චි කරන අවස්ථා බොහෝ විට තියෙනවා. රිලේ මැෂින් වල තියෙනවා රිලේ. ඒ වගේම විද්‍යුත් චුම්බකරණ වල තියෙනවා. ඒ ගොඩක් උපකරණ වල අපි නොදැනුවත්ව හෝ දැනුවත්ව විද්‍යුත් චුම්බක සාහිත්‍ය චුම්බක අපි පාවිච්චි කරනවා. කොහොම වුණත් ස්ථිර චුම්බකයක් උදාතන උපකරණයක් අපි ගාව තියෙනවා. ඒක තමයි මාලිමාව. මාලිමාවෙන් පාගන්න පුළුවන් චුම්බකයේ නැත්නම් චුම්බක ශේෂ්ත්‍ර දිසා. එතකොට අපිට හාරස් පින්න චුම්බක ශේෂ්ත්‍ර කියන්නේ මොකක්ද කියලා. චුම්බක ශේෂ්ත්‍රයක් කියන්නේ ස්ථිර චුම්බකයක් හෝ විද්‍යුත් චුම්බකයක බලය ව්‍යාප්ත වී ඇති ප්‍රදේශයට නැත්නම් බලපෑම් කරන්න පුළුවන් ප්‍රදේශයට අපි කියනවා චුම්බක ක්ෂේත්‍රය කියලා. මැග්නටික් ෆීල්ඩ් එක. මැග්නටික් ෆීල්ඩ් එක ක්‍රියාත්මක වෙනකොට ඒක හැම වෙලේම ක්‍රියාත්මක වන්නේ උත්තරක් ත්‍රවේදන් දක්ෂයක් ත්‍රවේද. ඔබ දන්නවා ස්ථිර චුම්බකයක ද්‍රව දෙකක් තියෙනවා. නෝත් ඇන් සවුත්. එහෙම නැත්නම් උතුර සහ දකුණු. ඒතර හැම වෙලේම උතුරේ සිට දකුණට විද්‍යුත් චුම්බක ශ්‍රාවරේකා ගමන් කරනවා. ශ්‍රාවරේකා ගමන් කරනවා. පෘථුවියත් ලොකු චුම්බකයක් තියෙනවා. චුම්බක දෙකක් තියෙනවා උත්තර ද්‍රව්‍ය උත්තර චුම්බකයේ තියෙන දක්ෂිණ ද්‍රව්‍ය දක්ෂිණ චුම්බකයක් ලෙස සලකනවා ඒ නිසා උත්තර ද්‍රව්‍ය නැත්නම් දක්ෂිණ ද්‍රව්‍ය හැම වෙලේම විද්‍යුත් චුම්බක ශ්‍රාව රේඛා ගලාගෙන යනවා මේක කියනවා චුම්බක ශේෂ්ත්‍ර කියලා ලක් පෘථුවිය තියෙන විශාල චුම්බක ශේෂ්ත්‍ර බෙල්ට් එකක් මේක කියනවා මේ බෙල්ට් එක නිසා සමහර වෙලාවට මේ බෙල්ට් එක යොදාගෙන තමයි කුරුල්ලෝ මයිග්‍රේෂන් නැත්නම් වෙන රටවල් වලට පියාඹලා යන්නේ ඒක යොදාගෙන තමයි චුම්බක ශේෂ්ත්‍රය යොදා ගන්නවා කියලා चुंबक මාලිමාවේ තියෙන චුම්බක ක්ෂේත්‍රයේ කැපියාව නිසා මාලිමාවේ උත්ක්‍රමණයක් වෙන්න පුළුවන්. මාලිමාවේ උත්ක්‍රමණයක් වෙනවා කියන්නේ ඒකට චුම්බක ක්ෂේත්‍රයක් තිබිලා තියෙනවා. එහෙනම් මාලිමාවෙන් අපි පෙන්වන්න උත්සාහ කරන්නේ මාලිමාවෙන් අපි අඳුරගන්නේ මාලිමාව අපි තබන ලක්ෂයේ චුම්බක ක්ෂේත්‍රයේ දිශාව තමයි මාලිමාවෙන් පෙන්වන්නේ. අපි චුම්බක ක්ෂේත්‍රයක තුල තැබුවොත් මාලිමාව උත්ක්‍රමණයක් සිද්ධ වෙනවා. ඒ කියන්නේ මාලිමාව අපි තියෙන තැන චුම්බක ක්ෂේත්‍රයේ දිශාව තමයි මාලිමාව වගේ පෙන්වන්නේ. හොඳයි අපි මාලිමාව සම්බන්ධ ඊළඟ ප්‍රැක්ටිකල් වීඩියෝ එකකින් හමු වෙමු එතකම් ඔබට සුබ දවසක් අදෝ